කලකිත ප්‍රමාණකින් බිඳවත්වා තිබුණා. ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන නිරෝධායන ප්‍රතිපත්ති උල්ලංඝනය කර බව පෙන්눔 කරනවා. මේකෙම ආයතන තුල පැතිරෙනසෙක් මේ අවශ්‍ය ලෙඩ රෝග ලක්ෂණ සියල්ල පෙන්눔 කරනවා. ඒ වෛද්‍ය නිලධාරියා පෙනඩෝල් දෙකක් දෙනවා. තමන්ගේ ටාගට් ඉලක්ක කරගෙන මේ මිනිස් සම්පත මේ විදිහට හැසිරීම සාධාරණද? එනිසා මම හිතනවා පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕන. රටක් හැටියට අපේ සූදානම මේ කොවිඩ් වසංගත තත්ත්වය ඇතුලේ ජීවත් වීම නම් ඒක අපි ඒ බරෙන් ඉදිරිපත් කරමින් ඊට අවශ්‍ය සමාජ අවධානය දේශපාලන ව්‍යාපාරවල අවධානයත් යොමු කරමින් එක මෙහෙයුමක් ඕන. එහෙම නැතුව බය වෙන්න එපා. නැතිවරණයට ඉස්සෙල්ලා බොහොම සංවේදී. දැන් පොකුරු ව්‍යාප්තිය තුලින් මේ ප්‍රශ්නය අනු පොකුරු වලට පත් වෙලා මේ පොකුරු ව්‍යාප්තියේ සමාජ ව්‍යාප්තියේ මූලාශ්‍ර සෙවීමේ අපහසුතාවයක් අද නිර්මාණය වෙලා තිබෙනවා. මේ බෙහෙත් වර්ගවල නම් කියලා ඒ උත්තරීතර සභාවේ විහිළු තහළු කරන අතරතුර නමුත් ඒ දෙහෙතම එනමුම් කරනවා කොවිඩ් රෝගින්ගේ ප්‍රතිකාරය සඳහා. මට කියන්න ගරු ඇමතිතුමිය ස්ථිර සෞඛ්‍ය සේවය අධ්‍යක්ෂක ජනරාල්වරයෙක් ඉන්නවා. නෑනේ සමාජ ව්‍යාප්තියක් තියෙනවා.